भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहत्तो महान वनते असम सम प्रज्ञावते मागे बुद्ध पियानन महंसेट नमस्कार वेवा। अति उत्तमनीय पंसेय पनस्चातक पुत्वांसेगे दहतुंगिनी खंडिन जातक देशनाव धीरत्थु कंदिनं सल्लं पुरी संगाल वेधिनं धीरत्थु तंजन पदं यतिति परिनायका केशापि दिक्कृता सत्ता ये इति नं वसंगताति। निरमा दलिकुट विदिन्नावो हेल्ल सहा दुनुहि दरन पुरुषयाट निंदा वेवा। यम जनपदेक वनितावक नायक वुवाद ए जनपदेट निंदा वेवा। එසේම යම් කෙනෙකු ස්ත්‍රීන්ගේ වසඟයට ගියාහුද ඔවුන්ටද නිඳා කටයුතුයි। අපමණ මායාවන්ගෙන් පිරිච්ච මේ ලෝකේ සැබෑ සත්‍ය දහම වෙත මේ මොහොතේ සමීප වන්නට වෙරදරන සිත්තුමා සිටින වාසනාවන්ත පින්වතුනි, අපි දැන් සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ දහතුන්වෙනි ඛණ්ඩින ජාතක දේශනාවට සවන් දෙන්න. පළමුව අපි මෙහි ගාථාවේ තේරුම හොඳින් විමසලා අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ යම් දෙයක් දේශනා කරනවා නම් පින්වත්නි ලොකු හේතුවක් ඇතුවමයි ඒ දේශනා කරන්නේ. ඉතින් ඒ හේතුව මේ ජාතක දේශනාව සඳහන් වෙනවා. ඒ හේතුවත් අපි විමසලා අපේ ජීවිතයට මහා ආදර්ශයක් ලබා ගන්නට අපි සූදානම් වෙමු. බුදු වදන කියන්නේ මහා බලයක් තියෙන දෙයක්. කොයි පැත්තෙන් බැලුවත් කොයි කාලයක වුණත් හරිම ලස්සනයි හරිම සුන්දරයි හැම තැනටම ගැලපෙනවා. එවන් තුන් කල් දන්නා බුදු පියාණන් වහන්සේගේ බුදු වදනකට අපි දැන් සවන් දෙන්න සූදානම් වෙන්නේ කියන මහා සදහයෙන් යුතුව ඒ වගේම සැහැල්ල සිතින් නිදහසේ අපි මේ ජාතක දේශනාවට සවන් යමු කරමු. සිත් යොදමු. පින්වතුනි, මේ ගාථාවෙහි තේරුම දැන් අපි විමසා බලමු. ධීරත්තු කන්දිනං සල්ලං පුරි සංගාල වේදිනං. මේ සඳහන් වෙන්නේ කාරණා තුනක්. දැන් මේ පළවෙනි කාරණාවෙන් එක කාරණාවක්. ඊළඟට ධීරත්තු සං ජනපදං යතිත්ති පරිනායකා. ඒ දෙවෙනි කරුණ. තේජාපි දික්ඛිතා සත්තා යේ ඉත්තේනං වසංගතාති. ඒ පළමුවෙනි ගාථාවෙන් තේරුම් කරන්නේ යම් කිසි පුරුෂයෙක් මේ ඊතල වලින් ඒ වගේම හෙල්ලින් යම් කිසි සත්වයෙක්ගේ ජීවිත නැති කරනවද ඒ පුරුෂයාට නිඳා වේවා. යම් ජනපදයක් ස්ත්‍රියක විසින් පාලනය කරනවා නම් ඒ ජනපදයටත් නිඳා වේවා. ඒ වගේම තුන්වෙනි කාරණාව හැටියට දක්වනවා යම් කෙනෙකු මේ ස්ත්‍රීන්ගේ වසඟයට යනවද ඒ වසඟයට යන්න උන්ට නිඳා වේවා. එක ගාථාවෙන් කරුණ තුනක් මතක් කරලා දෙනවා. ඇයි මේ විදිහේ කරුණුතුනක් අපගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ බෝධිසත්වවදී ප්‍රකාශ කළේ? පින්වතුනි, බෝධිසත්වවදී ප්‍රකාශ කළ දෙයක් උනත් බුදුපවට පත් වෙලා නැවත ආදර්ශයක් වශයෙන් දක්වනවා නම් ඒකත් බුදු වදනක් හැටියට අපි ගන්නවා. ඒ නිසා බුදු වදනක් හැටියටත් මේ වදන අපට ගන්නට පුළුවන්. මෙහි ගැඹුරු අර්ථයක් තියෙනවා. ධීරත්තු කියලා කියන්නේ නින්දා වේවා කියන අර්ථයෙන්. ඇයි නින්දා වේවා කියන්නේ? අටුවාවේ දක්වනවා මේ තැති ගැනීම බයවීම ඇති කරන නිසා නින්දා කර යුතුයි කියලා. කණ්ඩෙනම් කියලා කියන්නේ ඒ තලවලට, සල්ලං කියන්නේ හෙල්ලට. පුරිසං කියන්නේ යම් පුරුෂයෙකු විසින් මේ ගාල් වේදනා.
මේවා පාවිච්චි කරලා අනිත් පුරුෂයන්ට විශේෂයෙන් මේ කතාවට අදාළ නම් සත්‍යයක් ඉන්නේ නමුත් අනිත් අයගේ ජීවිත නැති කරනවා නම් අන්නේ පුරුෂයාට නින්දා වේවා දීරත්තු ඒ කියන්නේ නින්දා වේවා මොකටද යම් ජනපදයක් ස්ත්‍රියක විසින් පාලනය කරනවා නම් ඒ වගේම තේසාපි දික්කිතා සත්තා යීත්තේනම් අසංගතින් යම් කිසි සත්වයන් විශේෂයෙන් හි පුරුෂයන් ගන්නට පුළුවන් ස්ත්‍රීන්ගේ වසඟයට යනවා නම් අන්න ඒ පුරුෂයන්ටත් නින්දා වේවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් මෙවැනි ගාථාවක් දේශනා කරන්නට හේතු වුණේ කුමන කාරණාවක්ද කරුණ දෙකක් තියෙනවා වර්තමාන හේතුව ඒ වර්තමාන හේතුවට අදාළ අතීත හේතුව අපි දැන් පින්වතුනි මෙහි අතීත හේතුව සහ වර්තමාන හේතුව විමසලා බලමු තිලෝගුරු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ සරත් නුවර දේවරම් වෙහෙරෙහි වාසය කරන කාලයේ එක් භික්ෂුවක් සිටියා ඒ භික්ෂුව තමන්ගේ පුරාණ දෝතිකාව ඒ කියන්නේ තමන්ගේ පරණ බිරිඳ කලින් විවාහ වෙලා හිටපු කෙනෙක් තමන්ගේ බිරිඳ අතහැරලා පැවිදි වෙනවා නමුත් සිත නැවතත් අර බිරිඳ කෙරෙහි ගමන් කරනවා බිරිඳ කෙරෙහි ඇලී පවතිනවා ඇය ගැනම හිතමින් කාලය ගත කරනවා ඉතින් මේ බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දැනගෙන ඒ භික්ෂුවට ප්‍රකාශ කරනවා භික්ෂුව ඔබ ඉස්සරත් ඔය කාන්තාව නිසා නින්දර නැති අඟුරුවල පැහුණ නේද දැනුත් ඒ වගේ විනාශ වෙන්නද යන්නේ කියලා අහනවා ඉතින් මෙහි දීර්ඝ කතාව අට්ඨක නිපාතේ ඉන්ද්‍රිය ජාතකෙහි දීර්ඝව දැක්වෙනවා කියලා සඳහන් වෙන නිසා අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ නැහැ මෙහි සඳහන් වෙන විදිහට අපි අතීත කතාව විමසන්ට ඕනි ඉතින් මේ ප්‍රකාශයෙන් පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම මත ඒ කියන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපට අප්‍රකට හරියට හඳන් වලාකුළු වලින් වැහිලා තියෙනකොට හඳ පේන්නේ නැහැ හඳක් මතු කරලා දක්වනවා වගේ මේ භවයෙන් නැහැටි සිද්ධිය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්න කියලා ඉල්ලා හිටිනවා ඒ වෙලාවේ තමයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන්නේ මේ 13 වෙනි කන්දින ජාතක දේශනාවේ එක් විශේෂයක් සඳහන් වෙනවා ඒ කුමක්ද යම් කිසි අවස්ථාවක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් වර්තමාන කතාව දේශනා කළහම එහි සිටින භික්ෂූන් වහන්සේලා විසින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා අතීත කතාව දේශනා කරන්න මේ සදවඩල ගිනහැර පාන්නාක් වගේ භවෙන් ප්‍රතිච්ඡන්න වෙච්ච මේ කතාව අපට දේශනා කරන්න කියලා. අන්න එහෙම ආරාධනාවකට පස්සේ තමයි බුදු පියාණන් වහන්සේ මේ හැම කතාවක්ම දේශනා කරලා තියෙන බව පෙන්නේ. නමුත් මේ ජාතක පොතේ සඳහන් වෙනවා මෙය හැම විටම සිදුවෙන නිසා මින් පසු ඒ ඉල්ලපු ඉල්ලීම ඒ භවයෙන් ප්‍රතිච්ඡන්න වෙච්ච කතාව සඳ මඩලක් ගෙනහැර පාන්නාත්මින් දක්වන්න කියන මේ ඉල්ලීම් ආදිය නැවත නැවත සඳහන් කරන්නේ නැහැ අතීත කතාවත් වර්තමාන කතාව පමණක් දක්වනවා කියලා. ඉතින් ඒ ක්‍රමය අනුව අපිත් ඉදිරියට මේ ජාතක කතාව දේශනා කරද්දී වර්තමාන කතාව අතීත කතාව ගෙනහැර දක්වනවා. හොඳයි පින්වතුනි දැන් මේ ගාථාවයි තේරුමයි අපි දැනගත්තනේ. දැන් අපේ විමසා බලමු ගාථාව එහෙම නැත්නම් මේ ගාථාවේ ඇති අර්ථය සහිත මෙවැනි දෙයක් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී මුඛයෙන් සත්‍යම පමණක් ප්‍රකාශ වෙන කරුණාවෙන්ම හැම වදනක්ම පිට වෙන අසීමිත ගුණ සුවඳ ඇති අසීමිත බලය ඇති බුදු වදනක ඇයි මෙහෙම දෙයක් සඳහන් වුනේ කියලා. පින්වතුනි අර වික්ෂුවට ප්‍රකාශ කරා ඔබ නිස්සතිය නිසා අතීතයේ ගිනි අඟුරු වල පැහුණා නේද කියලා. ඉතින් ආරාධනා කරාට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. ඉස්සර කාලේ මේ මගධ රට රජගහ නුවර මගධ කියන එක් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ ඒ රටවැසියන්ගේ අස්වනු කාලය පැමිණෙනවා. අස්වනු කාලෙට මේ මුවන් තමන්ව දඩයම් කරන බව දන්න නිසා
කඳුකර ප්‍රදේශ වලට ගිහිල්ලා තමයි කාලය ගත කරන්නේ. ඉතින් කඳුකර ප්‍රදේශ වලට ගිහිල්ලා කාලය ගත කරනවා ඒ ගිරි දුර්ග වල හැංගෙන්න පුළුවන් තැන් වල. මේන් මිනිසුන්ට නොහැකි වෙනවා ඒ සත්තුන්ව පහසුවෙන් අල්ලගන්න. නමුත් මේ ගිරි දුර්ග වල වාසය කරන එක් මොහෙක් ගම් ආශ්‍රිත වාසය කරන මුවදෙනා පිළිබඳ සිට ඇති කරන් තිබුණා. ඉතින් මේ මුවදෙන කඳුකර ප්‍රදේශයට ඇවිල්ලා යනකොට මම පස්සෙන් යන සිරිතක් මේ මුවාට තිබුණා. අස්වනු කාලේ අවසන් වෙනකොට වගේ මේ මුවන්ගේ සිරිත තමයි නැවතත් තමන්ගේ වනාන්තර වලට එනවා. පුරුදු පරිදි පහද්දෙන් වලට එනවා. මිනිස්සු මේ දන්නවා. ඒ නිසා මිනිස්සු ඒ අත්තු මරන්න අවශ්‍ය මිනිසුන් වගේම වැද්දෝ ඊතල හෙල්ල මානාගෙන උගුල් අටවල බලාගෙන ඉන්නවා මේ මුවන් එනකන්. ඉතින් ඒ විදිහට මුවන් දඩයන් කරන එක වැද්දේ මේ සත්තු නැවතත් පහක් දින් වලට එන කාලේ ඊතලෙහි සහිතව යම් තැනක සැඟවිලා බලාගෙන ඉන්නවා ඊතල හෙල්ල සහිතව මුවන් එනතුරු. ඔය කාලේ අර මුවදෙන පිළිබඳ සිත් ඇති කරගත්ත මුවා අර මුවදෙන පස්සෙන් මුවදෙන ගමවට කැලේට යනකොට මේ මුවත් පස්සෙන් යනවා. මේ මුවදෙන ප්‍රකාශ කරනවා මේ ගම කියන්නේ බොහෝම බය සහිතයි. බොහෝම අනතුරු තියෙනවා. ඔබ පස්සෙන් එන්න එපා කියලා. නමුත් මේ මුවාට ඇයි පිළිබඳ ඇති සිත නිසාම ඇයි කියන දේ ගණනකට යන්නේ නැහැ. ඇයි පස්සෙන් එනවා. මේ විදිහට ගම සමීපයට එනකොට ඒ කැලේ එක් වැද්දෙක් අර කීපු විදිහට කොටුවක හැංගිලා බලාගෙන ඉන්නවා මේ මුවන් එනතුරු. මුවදෙනට පළමුව දැනෙනවා මිනිස් ගඟ. ඒ නිසා ඇය මේ මුවාට ඉස්සරහා වෙන්න ඇරලා ඇය පිටපසින් යනවා. ඉතින් මේ විදිහට වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. සැඟ වෙලා හිටපු වැද්දා ඒක ඊපාරින්ම මේ මුවාට විදලා මරණයට පත් කරනවා. මුවදෙනත් උඩ පැනලා වාත වේගයෙන් පැනලා යනවා. ඉතින් අර වැද්දා මේ මුවා මරලා මස් කරලා පුච්චගෙන කාලා ලේ වගුරුවමින් තමන්ගේ දරු පවුල සතුටු කරමින් පවුලටත් මස් අරගෙන යනවා. ඉතින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ ආත්මේ ඒ කැලේ රුක්ෂ දේවතාවෙක් කියලා තමයි ඉපදෙලා හිටියේ. රුක්ෂ දේවතාවලා ඉපදලා මේ සිද්ධිය දැකලා අනිත් දෙවියන්ගේ දිව්‍ය ഘോഷා මැද්දේ ධර්ම දේශනා කරනවා මේ මාතෘකා කරගෙන. මොකක්ද ඒ කරන ධර්ම දේශනාව? මේ අඥානෝ මෘගයාට පැමිණි මරණය මෑණියන් නිසා පැමිණියෙත් නොවේයි. පියාණන් නිසා පැමිණියෙත් නොවේයි. වැඩි කෙසේ පැමිණියේ දෙයක් කාමය නිසා පැමිණියමයි. ඒ කියන්නේ මේ මුවාට මේ මරණය පැමිණියේ අම්මා නිසා නේ, තාත්තා නිසා නේ, මොකක් නිසාද? මේ කාමය නිසාම තමයි මරණයට පත් වෙන්න සිද්ධ වුනේ. සත්වයෝ මේ දුගතියෙහි අත්පා කැපීම් ආදියට පැමිණෙන්නේ නරකයේ නොයෙක් බන්ධන වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කාමය නිසාමයි. එසේම කරුණ තුනක් දේශනා කරනවා. අනිත් අයට දුක් ඉපදීම නින්දා කළ යුතුමයි. මොකද උත්තමයන් විසින් ඒවා නින්දා කරපු දේවල්. ඒ විතරක් නෙමෙයි, යම් ජනපදයක් ස්ත්‍රියක් විධාන කෙරේද අනුශාසනා කෙරේද ස්ත්‍රියක් නායක කොට ඇතියේ ජනපදයක් නින්දිතයි. යම් ජනපදයක් ස්ත්‍රියක් විසින් පාලනය කරනවා නම් ඒ ජනපදයටත් නින්දා වෙන්න ඕනි කියලා ඒ බෝධිසත්ව දේවතාවන ප්‍රකාශ කරනවා. සත්වයෝ ස්ත්‍රීන්ගේ වසඟයට පැමිණෙනවද ඒ සත්වයන්ටද නින්දා කරන්න ඕනි. ඉතින් මෙසේ නින්දිත වස්තු තුන් දෙනෙක් දක්වනවා. එහෙම දේශනා කරන දේවතාවන්ගේ මේ සාදුකාර හඬ ගන්ධ පුෂ්පාදීන්ගින් කරන පූජාවන් ලැබමින් සිටියදීම මధుරස්වරයෙන් ඒ වනලහද ඒ කෝලාහල කෙරෙනි. බෝධිසත්වයන් වහන්සේ මෙහෙමත් ප්‍රකාශ කරනවා. තියනෝ මහත් ඇති අරකොට දෙසිදුරු කොට විදින්ට සමර්ථූ සරයන් ඇති පුරුෂයාට නින්දා වේවා. ඒ කියන්නේ යම් කිසි හීයකින් හෙල්ලකින් මේ ශරීරය පාසාරු කරගෙන යන්න විදින මේ වැද්ද වගේ මේ අනිත් අය මරණයට පත් කරන පුරුෂයන්ට නින්දා වේවා. ඒ විතරක් නෙමෙයි, යම් ජනපදයක් ස්ත්‍රියක් නායකකම් කරේ නම් ඒ ජනපදයටත් නින්දා වේවා. යම් සත්ව කෙනෙක් ස්ත්‍රීන්ගේ වසඟයට පැමිණියාහුද, ස්ත්‍රීන් කීවාම කෙරෙද්ද, ස්ත්‍රීන්ගේ වසඟයට පැමිණලා ස්ත්‍රීන් කියන දේම කරමින් ඉන්නවද, අන්නේ සත්වයන්ටත් නින්දා වේවා කියලා ඒ බෝධිසත්ව දේවතානෝ ධර්ම දේශනා කරනවා.
ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේත් ඒ විදිහට වනේ ඒක නින්නාද කරමින් සර්වඥ ලීලාවෙන් ධර්ම දේශනා කරා කියලා මේ ජාතක පොතේ සඳහන් වෙනවා අවසානයේදී භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරලා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරනවා චතුරාර්ය සත්‍ය දේශනාවගේ කෙළවර උකටෙලි වෙලා හිටපු කලකිරීලා හිටපු මහණ මේ ශාසනය ගැන කලකිරීලා බිරිඳ ගැන හිත් පහල කරගෙන හිටපු ඒ ස්වාමීන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලෙහි පිහිටනවා ඉතින් සාරවත්යන් වහන්සේද ඒ වර්තමාන කතාවත් අතීත කතාවත් දේශනා කරලා පූර්වාපර සම්නිගලපලා මේ ඛණ්ඩින ජාතක දේශනාව නිමකොට වදාරනවා පූර්වාපර සම්නිගලපනවා කියලා කියන්නේ ඒ කාලේ හිටපු පුජ්‍යලයන් මේ කාලේ හිටපු පුජ්‍යලයන්ගේ ආත්මවලට ගලපන එක ඒ කියන්නේ මේ අද කාලේ ඉන්න පුජ්‍යලයා අතීතයේ හිටියානම් ඒ කවුද කියන එක දක්වන එක ඒ විදිහට දක්වලා මේ ජාතක දේශනාව නිම කරනවා ඒ කාලේ අර පර්වතස්ස මුගයාමේ පර්වතේ හිටපු මුවා තමයි ඒ මරණයට පත්වෙච්ච මුවා තමයි ශාසනේ උකටලියලා හිටපු භික්ෂුව එකල්හි මුගයාණන් හැරදී වූ මුගපෝතිකාව මේ භවයේදී මේ භික්ෂුවගේ පුරාණ ෘතීකාව ඒ කියන්නේ බිරිඳ කාමෙහි දෝෂ කියා ධර්ම දේශනා කළ දේවතාවෝ නම් ලෞත්‍රා බුදු මම්ම තමයි කියලා තමන් වහන්සේ දක්වලා මේ ජාතක දේශනාව නිමකොට වදාරනවා